ஓமினியோச்சம் பாவிதன் அதுவத வத்தம் வேவியாதரன் மேகும் வேவி சித்தி விழி சித்தம் பாவிலா இங்கி பிங்கி கந்தன் நேவி சீருவன் விலகும் நத்து அட்டு சாலு பிலி முத்துரண்ணினி பிரேம பணவனி மனம் ஆஷாயாவன் மகா ரஹீனன் பிரேமென்னவா கிசி பலனதி லோபனதி பிரேம பணவனி மனம் ஆஷாயாவன் மகா ரஹீனன் பிரேமென்னவா අද අපි කතා කරන්නේ ලංකේ හඬ පෞරුෂයන්ගේ වැඩසටහනක කිසියම් මන්සලකුණකදී ඉවත් වුණු නමුත් හදවතේ රැඳුණු දෙදෙනෙක් එක්ක පළවෙනි වතාවට ඉදිරිපත් වෙච්ච තරඟය අපි මීට කලින් කවදාවත් මෙහෙම දෙන්න එකටවත් වෙන වෙනමවත් සංගීත තරඟ වලට ගිහිල්ලා තිබුණේ නැහැ. එයා දෙක වසරේ වගේ ඉඳිද්දී ඉඳන් එයා කෝඩ්ස් ප්ලේ කරන්න දන්නවා. ඉතින් අපි පුංචි කාලේ නම් දැන් නෑදෑ ගෙදරකට ගියත් හැමෝම කියන්නේ ටයිනි තනියම සින්දුවක් කියනවත් නවංජනා තනියම සින්දුවක් කියනවත් නෙමෙයි අක්කයි නංගි ඇවිල්ලා සින්දුවක් කියන්න කියන එක අප අතරේ කම ඇදිල්ලේ තරංගෙමේ නිම වෙන්නට කල්ගත වෙයිද අනේස අප මිතුරන් නීතිය මංගල ගත්ත විෂය මම කරන්නේ ටවුන් ඇන්ඩ් කන්ට්‍රි ප්ලෑනින් මට හැමදාම අමතක වෙනවා එක නම දිග වැඩි හින්දා මේ නීති ගැන කතා කරන්නේ නැහැ අම්මෝ කතා කරනවා ඒ කියන්නේ මෙයා මුලින්ම අර ඕත්ස් ගත්ත දවසේ ඇවිල්ලා ගෙදර බල්ලන්ට පූසන්න පවා නීති දානවා ආට මම කරන්න කිසි අයිතියක් නැහැ හා හා ඉතින් ඒක නම් ඒ කියන්නේ ඒ නීතිය අපිත් එක්ක කතා කරන්න එනවා ඒ වෙලාවට තමයි ඉතින් මට අපි චූටි කාලේ තරහ වුණාම ආය අම්මා යාළු කරනකම් අපි යාළු වෙන්නේ නැහැ. ඉතින් දෙන්නා දෙන්නගේ කාමර දෙකට ගිහිල්ලා يعني අර තව ටිකක් තරහ වෙවි ඉන්නවා. ඉතින් ඒව හිත හිත. අතින් පයින් එහෙම වෙලා නැහැ කවදාවත් නේ. එහෙම වෙලා තියෙනවා. එහෙම තමයි වෙන්නේ ඇත්ත වශයෙන්ම කියනවා. ඒ කියන්නේ අපි මේ තරඟයට ආපු කාලේ ඕන්නෑවත් එක මොන ප්‍රැක්ටිස් දෙයක දමල ගහලා යන විදිහට ආයෙත් එක මොන ටී යන එකක්වත් මොන බ්‍රෑන්ඩ් එකක්වත් නැහැ කියලා දෙන්නත් එක්ක කාමර වලට ගිය දවස් තිබුණා. වොයිස් කියන වැඩසටහනට අපි දෙන්න සහභාගී වෙච්ච නිසා අපේ ජීවිතවලට ගොඩාක් දේවල් ලැබුණා. විශේෂයෙන් මට මගේ හරියක් ලැබුණා. මම ඉස්සර يعني චූටි කාලේ අපි සෙල්ලම් කරද්දිවත් මෙයාව ගන්න නැහැ. මම ගන්න නැහැ. වයස කියන දේ අදාළම නැහැ. දෙන්නම ඉක්වල් කියන මතයට අපි දෙන්න ආවා. එතකොට දැන් වෙද්දී අතරම නවංජනා කියන්නේ මගේ යාළුවෙක්. හොඳම යාළුවා. නෝඩේ වලියක් යනවා. හයි බවන් ඔබ දිවයින ඔන්ලයින් මේවිත සමග එකතු වෙන්නේ. අද අපි කතා කරන්නේ ලංකේ හඬ පෞරුෂයන්ගේ වැඩසටහනක කිසියම් මන්සලකුණකදී ඉවත් වුණු නමුත් හදවතේ රැඳුණු දෙදෙනෙක් එක්ක. ඒ දෙදෙනා ටයිනි සහ නවංජන. හයි බොන් දෙන්නටම. හයි බොන්. ඉතින් මේ ගමන ගැන මොකද්ද හිතන්නේ? මේ ගමන යම් දුරකට ආවා කියලා හිතෙනවද නැත්නම් මගදී වැටුණා කියලා හිතෙනවද? දෙන්නටම උත්තර දෙන්න පුළුවන් මොකද්ද හිතන්නේ? ඒ කියන්නේ වොයිස් කියන්නේ අපි පළවෙනි වතාවට ඉදිරිපත් වෙච්ච තරඟය. අපි මීට කලින් කවදාවත් මෙහෙම දෙන්න එකටවත් වෙන වෙනමවත් සංගීත තරඟ වලට ගිහිල්ලා තිබුණේ නැහැ. ඉතින් ඇත්තටම අපිට ඒ තරඟේ ආපු දුරම ජයග්‍රහණයක් විදිහට විතරයි දැනෙන්නේ. මොකද ඒ පළවෙනි ස්ටෙප් එකේ ඉඳන්ම අපිව ගොඩක් අය අඳුනගත්තා. අපිට අර ග්ලෝබල් යන්න පුළුවන් වුණා, ට්‍රෙන්ඩින් යන්න පුළුවන් වුණා. ඒ හැමදේම අපිට ජයග්‍රහණ. ඉතින් ඒ හැම ස්ටෙප් එකකින්ම අපි දෙයක් ඉගෙන ගත්තා. අපිට අපේ කෝචස්ලව හම්බ වුණා. තව ගොඩක් මේ ශේෂ්ත්‍රයේ පරිණත අයත් එක්ක අපිට කතා කරන්න, ඒගොල්ලන්ගේ උපදෙස් ගන්න ලැබුණා. සිරස නාලිකාව එක්ක වැඩ කරන්න ලැබුණා. ඉතින් ඒ කාලේ පුරාවටම අපි ඉගෙනගත් දේවල් විතරයි අපිට තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඒක අපිට ජයග්‍රහණයක්. සහ ඒ කියන්නේ මම හිතන්නේ ඒ කම්පිටිෂන් එකේ අපිට කලින් ඉවත් වුණායවත් කවුරුවත් පරාජිතයෝ කියලා. මොකද ඒගොල්ල හැමෝම ජයග්‍රාහකයෝ. තරඟකින් කොහොමත් ඉතින් වින් කරන්න එක්කෙනයි.
නමුත් අපි හැමෝම සංගීත ශාස්ත්‍රයේ යම් තැනක අපි කවදාහරි දවසක යම් ජයක් ලබයි. එතකොට නවංජනටයි ටයිනිටයි මොන කාලෙද හිතෙන්නේ එහෙම නැත්තම් දැනෙන්නේ මට සින්දු කියන්න පුළුවන් කියලා. අපි දෙන පුංචි කාලේ ඉඳන්ම සින්දු කිව්වා. දැන් මෙයා මට වඩා අවුරුදු 5ක් බාලයි. ඉතින් එයා ඉපදෙද්දිත් මම සින්දු කිව්වා. අපි දෙන්නට ඒ කියන්නේ හරි මතක තියෙනවා. අපි පුංචි කාලේ ඉඳලම හාමනයිස් කරලා සින්දු කිව්වා. එතකොට අපි දන්නේ හාමනයිස් කියන්නේ හාමනයිසේෂන් කියන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. සහය ගැන අපි කරපු දේ අපි කරේ හාමනයිසින් කියලාත් අපි දැනගෙන හිටියේ නැහැ. චූටි කාලේ එකට සතුරු සාගරය වගේවත් අපි දෙන හාමනයිස් කරලා කිව්වා. එතකොට අපිට තේරෙනවා දෙන්න එකට කියද්දි අමුතු සද්දයක් හැදෙනවා. ඒ සද්ද ලස්සනයි. ඒක හැදෙන්නේ මෙන්න මෙහෙම මෙහෙම කිව්වොත් කියන එක අපිම තනියම තියරි එක ඉගෙන ගත්තා. ඒ කියන්නේ මට මතකයි මුලින්ම අපේ අම්මා මට එකට දෙන්නටම අර එකට සතුරු සාගරේ කඳු පෙළතරේ වගේ සින්දු පුරුදු කරලා ප්ලේ කරන්න. ඒක මෙයා කෝඩ්ස් ඉගෙනගෙන තිබුණා. එයා දෙක වසරේ වගේ ඉඳද්දී ඉඳන් එයා කෝඩ්ස් ප්ලේ කරන්න දන්නවා. ඊට පස්සේ අපි දෙන්නා ඒ කෝඩ් වර්ක් එකට අනුව අර එකට සින් කරලා තමයි හාමනි කියන එක අපි දෙන්න ඉගෙන ගත්තේ. ඉතින් අපි පුංචි කාලේ ඉඳන්ම දැන් නෑදෑ ගෙදරකට ගියත් හැමෝම කියන්නේ ටයිනි තනියම සින්දුවක් කියනවත් නවංජනා තනියම සින්දුවක් කියනවත් නෙමෙයි අක්කයි නංගි ඇවිල්ලා සින්දුවක් කියන්න කියන එක. ඉතින් ඒක ඒ විදිහට තමයි පටන් ගත්තේ. කාලයක් යද්දී අපි පොඩ පොඩ තනියම සින් කරන්න දෙන්නත් එකතු වෙලා සින් කරන්න පටන් ගත්තා. හැබැයි අපි කියන්නේ නාලිකාවකට ගිහිල්ලා හැම ප්‍රසිද්ධ තැනක හැම සින් කරලා තිබුණේ නැහැ. ඒකත් අපි දෙන තරඟයටත් වෙන වෙනම ගිහිල්ලා අන්තිමට දෙන්නටම එකට සින් කරන්න ලැබුණා. ඉතින් ඒක එහෙම තමයි වුනේ. දේ වොයිස් කියන්නේ එක හඬයි කියන එකනේ දෙන්නට කොහොමද අවසරය ලැබුණේ? ඒක ඇත්තටම අපි දෙන්න මුලින්ම ඒගොල්ලන්ගේ තියෙනවා කම්පිටිෂන් එක පටන් ගන්න කලින් අපි හැමෝම ඒගොල්ල ඉන්ටර්විව් කරනවා. ඉතින් අපි දෙන්න ඒ කියන්නේ මෙයා මුලින්ම ගියේ ඊට පස්සේ මම ගියා. ඉන්ටර්විව් එකේදී මෙයාත් ඔක්කොම කියලා තියෙන්නේ මම කිව්ව දේවල් වලටම සමාන දේවල්. ඒ කියන්නේ කැමති සින්දු මොනවාද අහුවම අපි දෙන්නම කියලා දෙන එකම සින්දු ටික. ඔක්කොම දේවල් ඇත්තටම ඒගොල්ලෝ කියන්නේ නිකන් නියුන් සහෝදරියෝ දෙන්නෙක් ඇවිල්ලා වගේ. මොකද හැමදේම එක වගේ. ඊට පස්සේ ඒගොල්ලෝ ඇහුවා ඉතින් ඔයාලා මෙච්චර ඒ කියන්නේ සිතුවිලි වලින් පවා හාමනි වෙන දෙන්නෙක් ඇයි ඔයාලා දෙන්න එකට එන්න කැමති නැත්තේ කියලා ඒගොල්ලෝ අපිට සජෙස් කළා. ඉතින් ඒක එක පාට අහුවම අපි දෙන්නටම නිකන් පුදුම හිතුණා ආ එහෙමත් පුළුවන් නේද කියලා. මොකද වොයිස් ඒ කියන්නේ වෙන රටවල් වල අපි දැකලා තියෙනවා ඩුවෝස් ට්‍රියෝස් ඕන තරම් යනවා. නමුත් ඉතින් ලංකාවෙත් අපිටත් ට්‍රයි කරන්න පුළුවන් කියලා අපි දෙන්නට මේක ඒ මොහොතේ අමතක වෙලා තිබුණේ. අපි දැනන් හිටියේ නෑ ඇත්තටම ලංකාවේ එහෙම ඩුවෝස් සිං කරනවා කියලා වොයිස් තරඟය ඇතුලේ. මොකද අපි දෙන තමයි පළවෙනි ඩුවෝ එක. ඉතින් එහෙම තමයි ඉතින් උනේ. අර පුංචි කාලේ අවධානය දිනාගත්ත අය කිව්වේ නැද්ද ඔයාලට මෙන්න මේ දක්ෂතාවන් තියෙනවා මේ පැත්තෙන් ඉස්සරහට යන්න පුළුවන් කියලා? එහෙම දිරිගන්නපු කවුරුත් ඉන්නවද? ගොඩක් අය. ඒ කියන්නේ මුලින්ම අපේ අම්මයි තාත්තයි. අම්මායි තාත්තයි දෙන්නාට ලොකු විශ්වාසයක් තිබුණා අපි දවසක මියුසික් ඉන්ඩස්ට්‍රි එකට යයි කියලා. කියන්නේ ඒකේ ඉදිරියට යයිද ඒකේ අපිට බබලෙන්න පුළුවන් වෙයිද එහෙම නෙමෙයි. අපි කොහෙන් හරි යයි කියලා ඒගොල්ලෝ දැනන් හිටියා. ඉස්සර පුංචි කාලේ අපි දෙන්න කියන්නේ අපි මියුසික් කරන්නේ විනෝදයට, කියන්නේ විනෝදාංශයක් විදිහට විතරයි. අපි කවදාවත් ඒක ජොබ් එක කරගන්නේ නැහැ කියලා එහෙම කියලා තිබුණේ. ඒ වුණාට අම්මා හැමදාම අපි දෙන්න තියාගෙන කියලා දෙනවා. ඒ වුණාට ඒක අතාරින්න එපා. ඔයාලට මොකක් හරි තෑග්ගක් මේ විශ්වයෙන් ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක අතාරින්න එපා. පුළුවන් හැමදේම ට්‍රයි කරන්න කියලා. අම්මගෙන් තමයි අනිවාර්යයෙන්ම ලොකුම දිරිගැන්වීම ආවේ. ඒ වගේම අපි දෙන්නගේම ටීචර්ස්ලා විහාර මහදේවි බාලිකා විද්‍යාලයේ, මං කලින් ගෙන ගත්ත කැලණි ගුරුකුල විද්‍යාලයේ, ඉතින් ඒ ගුරුවරුත් අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ. එතකොට අපි පුංචි කැලණක් කියලා පටන් ගමු. පුංචිම කාලේ එහෙම නැත්තම් පළවෙනියටම අවධානය දිනාගත්ත වෙලාවක් ඇතිනේ දෙන්නත් එක්ක මේ හාමනි එකක් කරලා. පුංචි කැලණ මතක නම් එතනින් පටන් ගමු. කඹ ඇදිල්ලේ තරඟෙමේ නිම වෙන්නට කල් ගත වෙයිද අනේස අප මිතුරන් වෙයිද එදා දවස උදා වේවිද.
එදා දවස උදා වේවි දෝ ඒ බලාගෙන හිටපු දවස උදා වෙලා කෝච්ලා තුන් දිනක් විතර එකවරම හැරුණා නේද හතර දිනම හැරුණා මුලින්ම හැරුණේ කෝච්ස්ලා තුන් දිනක් එකට හැරුණා අන්න ඒ වෙලාවේ මොකද හිතුවේ මම හිතුවා මෙහෙම කියලා ගැත ඒ කියන්නේ ඒ සතුට ඒ කියන්නේ කියන්න වචන නැහැ ඒ වෙලාවේ දැනිච්ච හැඟීම කියන්න වචන නැහැ මොකද ඒ කියන්නේ අපි ඒ කෝච්ස්ලාව මුලින්ම දැක්කේද අපි ඊට කලින් සජීවනේ සජීව දැක්කේද ඊට කලින් අපි දැකලා තිබුණ නැහැ ඉතින් ඒ කෝච්ස්ලාගේ මුලින්ම චයස් පහදීහ අපේ ස්ටේජ් එකට ගිහලා හොඳට බැලුවා බලලා හුස්මක් අරගෙන මම අක්කට කිව්වා හොඳට කරමු කියලා ඊට පස්සේ මේ ඒ කියන්නේ අපිට ඕනෝන් නැහැ කෝච්ස්ලා හතර දෙනාම ටර්න් කරගන්න අපිට ඕනෝනේ නිකන් එතනට ගිහිල්ලා අපිට ඒ අත්දැකීම ලබා ගන්න ස්ටේජ් එක උඩ ඉතින් ඒ වෙලාවේ දැනිච්ච සතුට ඒ කෝච්ස්ලා ටර්න් වෙද්දී විශේෂයෙන් කෝච් බාති සහ කෝච් සන්තුෂ් ටර්න් වෙද්දී ඒගොල්ලන්ගේ ගීතයක් අපි ගායනා කරේ ඒගොල්ලෝ රියැක්ට් කරපු විදිහ ඒක නම් කියන්න වචන නැහැ බිනස්ලා වලට කිව්ව කතාව මතකයිද ගොඩක් දේවල් කිව්වා ඒ හැරිච්ච හේතුව කිව්ව නේද ෂා නයිස් පිච් ෂිෆ්ට් කිව්වා ඉතින් එතනින් පස්සේ ගමන ගැනත් අපි කියමු එතනින් පස්සේ කොහොමද තරගය ගලාගෙන ගියේ ඒ ගැනත් අපි කතා කරමු ඉතින් ඊට පස්සේ ආවේ බැටල් රවුන්ඩ් එක බැටල් රවුන්ඩ් එකේ ඉඳලා දැන් අපිට තියෙන විශේෂත්වය කෝචස්ලා තමයි ගයිඩ් කරන්නේ කෝචස්ලා තමයි අපිට සොංග්ස් දෙන්නේ එතනින් ඉස්සරහට ඉතින් අර අපිට ඕනේ දේම නෙමෙයි يعني කෝචස්ලා කියන දේ හැමදේම අපි ගරු කරලා ස්පෙෂලි බැටල් රවුන්ඩ් එකේදී අපේ බැටල් පාර්ට්නර් කෙනෙක් ඉන්නවා ඉතින් බැටල් පාර්ට්නර්ගේ කොටස් ඒ හැමදේම බෙදාගෙන එතකොට එතන ඉඳන් අපි නිකන් එකතු වෙලා කරන ගෲප් වර්ක් එකක් තමයි එතන ඉඳන් ඒගොල්ලෝ මාර විදිහට ඒ කට්ටිය අතර ඇති වෙච්ච සහයෝගීතාවය ඒ සහෝදරත්වය එක්ක අපි කොහොමද යාළුවත් මේ කට්ටියත් එක්ක ඇයි අපි නිකන් ඇයි අපි තරඟ කරන්නේ වගේ හැඟීමක් අපිට ඇති වුණා ඒ කියන්නේ දැන් රිහර්සල්ස් වලදී පව දැන් අපි හැමෝම අපි එක එක්කෙනාගේ අඩුපාඩු කතා කරනවා මෙන්න මෙතන ඔයා මෙහෙම කිව්වා නම් හොඳයි මෙන්න මෙහෙම වේරියේෂන් එකක් ගත්තා නම් ලස්සනයි ඒ වගේ හැමෝම අනිත් කෙනාට සපෝට් කරනවා ඒ වුණාට අනිත් කෙනා එක තරඟ කරනවා ඉතින් ඒක වෙනස්ම අත්දැකීමක් ඉතින් ඒ විදිහට තමයි තරගය අයින් වෙනකම්ම ගියේ. ඉතින් අපි අයින් වුණේ අපේ ටීම් එකේ අන්තිම 6 දෙනා ඉන්න වටේදී. එතකොට අන්තිම 6 දෙනා කියන්නේ හොඳම යාළුවෝ. ඒ කියන්නේ අපි නිතර කතා කරන, කෝල් කරන, හම්බ වෙන එහෙම යාළුවෝ. ඉතින් ඒක පෙරදුනා කියලා දැනෙන්නෙත් නෑ ඒ වෙලාවේ. සාතරම ඉස්සරහට ගිය ළමයි 4 දෙනාම, ඒ කියන්නේ ඒ අපේ සහෝදරයෝ 4 දෙනාම හරිම දක්ෂයි. ඒගොල්ලෝ ඒගොල්ලෝ සුදුසුයි ඒකට. ඒ කියන්නේ අපි කාටවත් ඒ වෙලාවේ අයියෝ අපි කැපුණා කියලා දුකක්වත් හිතුන්නේ නැහැ. අපිට වගේම අපිට කියලා කැපුණ ඩෙබොරාකි අපි කතා වුණේ ඒගොල්ලෝ ඇත්තටම යන සුදුසුයි. ඉතින් එතනින් පස්සේ අපිත් අපිට පුළුවන් උපරිම ඉදිරියට යන අයට අපේ ටීම් එකට අපි සපෝට් කරා. අපි ග්‍රෑන්ඩ් ෆයිනල් එකේදී ටීම් BNS ගේ කට්ටියම චියර් කරේ ජූලියස් අයියාට. ඉතින් ඒ සහෝදරත්වයේ කවදාකවත් නැති වෙන එකකුත් නැහැ. සහ තරංග නිසා අපිට ලැබිච්ච ලොකුම දේ ඒ යාළුවෝ ටික තමයි. බිනස්ලත් එක්ක වැඩ කළා ගත්ත අත්දැකීම් මොන වගේද දැනුනේ? ඇත්තටම අපි දෙන්නත් ඩෝ එකක්නේ. එතකොට අපේ රෝල් මොඩල් එක උනේ කෝච් බීඑන්එස්. අපි ඒ කියන්නේ ඒ ටීම් එකට ගිය දවසේ ඉඳන් අපි හැමදේම කෝචස්ලා ඒ කියන්නේ අපිට දෙන අවවාද විතරක් නෙමෙයි හැසිරෙන විදිය, කතා කරන විදිය, අනිත් අයත් එක්ක
කියන්නේ ඩීල් කරන විදිය ඒ හැමදේම අපි හරියටම කියන්නේ ඔබ්සර්ව් කරා මොකද ඒ පුද්ගලයෝ දෙන්නෙක් විදිහට ගන්න දේවල් ගොඩාක් තියෙනවා අපි කොච්චර කියන්නේ මැචියුරිටි එක පැත්තෙන් අපි කොච්චර යටද කියන එක අපි ඒ විදිහ තේරුම් ගත්තේ කෝචස්ලත් එක්ක සහ ඒ කියන්නේ ඒගොල්ලෝ අතර මොනහරි ඒ කියන්නේ දැන් අපි දෙන්න අතරත් දැන් දෙන්නෙක් විදිහට වැඩ කරනකොට අදහස් නොගැලපීම් තියෙන්න පුළුවන් එක එක දේවල් වෙන්න පුළුවන් ඉතින් ආගිව්මන්ට්ස් යනවා ඒ තැන්වලදී අපි කොහොමද ඒක හැන්ඩල් කරන්නේ විශේෂයෙන් දැන් ඉස්සර මතකයි මඩයි අක්කටයි මේ අපි චූටි කාලේ තරහ වුණාම ආය අම්මා යාළු කරනකම් අපි යාළු වෙන්නේ නැහැ ඉතින් දෙන්නා දෙන්නගේ කාමර දෙකට ගිහිල්ලා ඒ කියන්නේ අර තව ටිකක් තරහ වෙවි ඉන්නවා ඉතින් ඒව හිත හිත ඒ වුණාට දැන් කම්පිටිෂන් එකට ගියාට පස්සේ අපේ කෝචස් අදෙන්නව දැක්කාම අපි දන්න ඒ කියන්නේ ලංකාවේ හැමෝම වගේ දන්නවා ඒ දෙන්නා පර්සනලිටීස් අතින් ගත්තොත් ගොඩක් වෙනස් දෙන්නේ නමුත් මෙච්චර අවුරුදු ගාණක් පුරාවට ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක බිල්ඩ් අප් කරගෙන එන්න ඒගොල්ලන්ට පුළුවන් වුණා එතනින්ම අපිට තේරුම් ගන්න පුළුවන් ඒ දෙන්න කොච්චර මැචුවර්ඩ් දෙන්නේක්ද කියලා ඉතින් කෝචස්ලා දෙන්නගෙන් අපිට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තිබුණා සහ තවත් තියෙනවා අපි තාමත් ඉගෙන ගන්නවා කෝචස්ලාගෙන් ඒව තමයි ඉතින් කෝචස්ලා ගැන කියන්න තියෙන්නේ වේදිකාවෙන් බහින්න සිද්ධෙච්ච වෙලාවේ ඒක කොහොමද දැනුනේ ඒක දුකක් විදිහට දැනුණාද අනේ කමන්නෑ කියලා හිතනවාද කොහොමද ඒක දැනුනේ දුකක් දැනුණා ඒක නෑ කියන්නේ දුකයි මොකද ආයි මේ ස්ටේජ් එකට නගින්න නෑනේ අපි ආපු තැනනේ කියලා එතන අපිට තිබුණේ ලොකු ආදරයක් ඒ ස්ටාෆ් එක හැමෝම එතකොට ඒගොල්ලන්ගෙන් සමුගද්දී අපි ඉවර වෙලා අන්තිමට හැමෝම එක්ක කතා කරලා හැමෝම එක්ක සෙල්ෆිස් අරගෙන ආවේ හැමෝම දාලයදී හරිම දුකයි ඒක අනිවාර්යයෙන්ම පිළිගන්නවා ඒ වුණාට ඒ අත්දැකීම අපි ලැබුවා ඒක හැමෝටම ලැබෙන අත්දැකීමක් නෙමෙයි වගේ අන්තර්ජාතික වේදිකාවක ඒ වගේ හොඳ ස්ටෑන්ඩඩ් ස්ටාෆ් එකක් එක්ක හොඳ තැනක අපිට කීප වතාවක්ම සින්දු කියන්න ලැබුණා. ඉතින් ඒ ගැන අඩම් මාස කීයක් විතර ඒ සම්බන්ධතාව තිබුණද ඒක ඇතුලේ? අවුරුද්දකට ආසන්න කාලයක්. අවුරුද්දකට වැඩි. අවුරුද්දකට වැඩි ඇත්තටම. ගිය ඒ කියන්නේ 2020 සැප්තැම්බර් මාසේ තමයි අපි පටන් ගත්තේ මුලින්ම සිරසට යන්න. එතකොට දැන් දැන් ගොඩක් කටි දකින්නේ බ්ලයින්ඩ් ඔඩිෂන්ස් නේ ඊට කලින් තිබුණ ඔඩිෂන්ස් දෙකක් සහ ඒ අතර තිබුණ එක එක ට්‍රේනින්ග්ස් තිබුණා තව ගොඩාක් දේවල් වලට අපිට යන්න සිද්ධ වුණා එක එක ප්‍රැක්ටිසස් වලට පළවෙනි ඔඩිෂන් එකට කීයක් විතර වෙලා හිටියද අපේ දවසෙත් හිටියනේ කියන්නේ අපි යන්නේ ඒ කියන්නේ දවස් ගානකින් අපි යන්නේ එක දවසකනේ ඒ දවසෙත් ඇවිල්ලා ඉන්නවා ඉතින් 1000ක් විතර ඉතින් කියන්නේ සෙෂන්ස් වලට බෙදලා තිබුණේ අපිත් එක්ක එකට එක කාමරයකට දැම්ම 50ක් විතර ඒ වරුවට විතරක් ඒකත් දැන් අපිට තේරෙනවා ලිස්ට් එහෙම තියාගෙන ඉඳි අපිට දුන්නේ ලොකු නම්බර් එකක් එච්චර තරඟ කරුවෝ කලිනුත් ඇවිල්ලා ඉඳලා තියෙනවා මේ තරඟ කරුවන් අතරින් බේරිලා ජයග්‍රහණයක් අරගෙන කිසියම් ප්‍රසිද්ධ කමකුත් ආවනේ එතකොට ලැබුණු ප්‍රතිචාර මොන වගේද ප්‍රතිචාර ගත්තොත් ඒ කියන්නේ හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් ලැබුණා ඇත්ත කියන්න ඕනනේ හැබැයි ඒ හැම දෙයකින්ම අපි දෙයක් ඉගෙන ගත්තා දැන් මමයි අක්කයි ගත්තොත් අපි දෙන්නා ගොඩක් වෙලාවට පොඩි කාලේ ඉඳලා හැදුනේ වැඩුනේ කොහොමද කියන්නේ ඒ කියන්නේ ආදරය ගෞරවය පිරිච්ච වටපිටාවක කියන්නේ ගෙදරින් අපේ නෑදෑයන්ගෙන් පවා අපිට ලැබුණේ ආදරය විතරයි කවදාකවත් හේට් එකක් වගේ දෙයක් අපිට ලැබිලා තිබුණෙම නැහැ ඉතින් සමහරක් වෙලාවට සමහරක් කට්ටිය අපිට බනිනකොට අපිට මුලදී ඒ ඇතිවෙච්ච දුකත් කියන්න වචන නැහැ. ඇයි අපිට බනින්නේ අපි සින්දුවක් නේ කිව්වේ සින්දුව වැරදෙන්නේ නැති ඇයි අපිට බනින්නේ? ඒ වගේ හැඟීමක් ඇති වුණා. නමුත් ඒ හැම දෙයකින්ම අපි දෙන්නා තව ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ජීවිතයේ දෙයක් ඉගෙන ගත්තා කියලා අපිට හිතෙනවා. ලෝකෙත් එක්ක කටයුතු කරනකොට සමාජයත් එක්ක කටයුතු කරනකොට කොහොමද අපි කටයුතු කරන්න ඕනේ කියලා ඉගෙන ගත්තා සහ ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා අපිට ආදරය කරන අය ගොඩක් අදටත් දැනුත් තරඟෙන් පස්සෙත් අපිත් එක්ක ඉන්නවා ඉතින් මේ හැමෝටම ස්තුති කරන්නේ කොහොමද කියන්න අපි දන්නේ නැහැ මොකද ඒගොල්ලන්ගෙන් ඒ ලැබිච්ච ශක්තිය අපිට අපිව ජීවත් කෙරෙව්වා ඒ හැම දෙයකටම ඒ හැමෝටම ගොඩාක් ස්තුති දන්න 10-15 දිනක් අතරේ නොදන්න ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඔබට සුබතන් නැති ප්‍රතිචාර දක්වන්නේ නැති ඒ අතරින් Facebook වල YouTube වල එහෙම අපි නොදන්න අයනේ ගොඩක් දෙනා ඉන්නේ අපි දන්නේ බොහොම ටික දෙනෙක් ඒ අතරින් දැනුණ හොඳම ප්‍රතිචාරේ හදවතට දැනුණ ප්‍රතිචාරය මොකද්ද එහෙම එකක් කියන්න බෑ
එතන ඉන්නවා දැන් අපිට සාමාන්‍යයෙන් කමෙන්ට්ස් දාන එහෙම පිරිසකුත් ඉන්නවා තව අය ඉන්නවා අපේ පර්සනල් account උත් follow කරන අපිට message කරන එහෙම අය ඒ අයගෙනුත් තවත් අය ඉන්නවා ඒ කියන්නේ අපිට පුදුම විදිහට සමීපත් වුණා අන්තිමෙන් දැන් වෙද්දි නිකන් යාළුවෝ වගේ ඒ කියන්නේ කතා කරලා දැන් පුදුමාකාර සම්බන්ධයක් ඒගොල්ලොත් එක්ක ඇති වෙලා තියෙනවා එහෙම 5-6 දෙනෙක් ඉන්නවා ඉතින් දැන් වෙද්දි අපි කරන්නේ මොනවද හැම දෙයකටම සපෝට් කරනවා අපිට පෝස්ට් පවා හදලා එවනවා ඉතින් එහෙම අපි කියන්නේ නැතුව ඒගොල්ලොම හිතලා අපිට හදලා එවනවා එහෙම කට්ටියක් ඉන්නවා ඉතින් එහෙම ඒ 5-6 දෙනා කියන එක අපිට සෑහෙන වටිනවා මොකද ඒ කියන්නේ අර මට වචන නැහැ ඒක කියන්න මොකද ඒ කියන්නේ අපි කියලා නෙමෙයිනේ අපිට හැම විදිහටම ඒගොල්ලෝ සපෝට් කරන්නේ ඒක තියෙන ආදරයටම තමයි ඉතින් එහෙමම ආදරය කරන 5-6 දෙනෙක් ලැබිච්ච එකත් ඒක පැත්තකට ගොඩක් වටිනවා ඒ වගේ ඔබේ ජීවිතේට ලැබෙන ඔබත් එක්ක යාළු වෙන බොහෝ දෙනාට උදව්වක් මේ අපි කරන්න හදන්නේ අපිට ඔබේ පෞද්ගලික ජීවිතය ගැන කියන්නකෝ දෙන්නගේම අධ්‍යාපනය ගත්තේ කොහෙන්ද අම්මා තාත්තා ගැන ඒ ටික අපිට පොඩ්ඩක් කියන්නකෝ අපේ අම්මා විදුහල්පති සේවයේ කටයුතු කරන්නේ මගේ තාත්තා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙක් මමයි අක්කයි ඉගෙන ගත්තේ කිරිබත්ගොඩ විහාර මහදේව බාලිකා විද්‍යාලයේ මම කලින් කැලණි ගුරුකුල විද්‍යාලයේ ඉගෙන ගත්ත පොඩි කාලේ ඊට පස්සේ යුනිවර්සිටි යද්දී මම ගියේ කොළඹ යුනිවර්සිටි එකට නවංජනා මොරටුව යුනිවර්සිටි එකට මම කළේ නීතිය මම ඉගෙන ගත්ත විෂය මම කරන්නේ ටවුන් ඇන්ඩ් කන්ට්‍රි ප්ලෑනින් මට හැමදාම අමතක වෙනවා එක නම දිග වැඩි හින්දා ඉතින් මම දැන් වෙද්දී නීතිඥවරියක් විදිහට කටයුතු කරනවා මම ගිය අවුරුද්දේ දිවුරුම් දුන්නා නවංජනා දැන් තම මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා මම තම ෆස්ට් ඉයර් ඉන්නේ ඉතින් ඒවා තමයි අපේ තොරතුරු එතකොට මොනවද ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නේ අක්කා කරන වැඩේ නම් අපිට ටිකක් පැහැදිලි ඉන්නංගි මොකද්ද මේ සැලසුම නගර සැලසුම් කරන්නද ඒක ඇත්තටම ඒක හරීම ඒ කියන්නේ මට වුණත් මම ගොඩාක් හිතන දෙයක් මගේ අනාගතේ දැන් මම මොනවද කරන්න කියලා අනිවාර්යයෙන්ම අක්කිට එක්ක මියුසික් නම් කරනවා කවදාකවත් ඒක නවත්තන්නේ නැහැ මට පොඩි කාලේ ඉඳලා තිබිච්ච ලොකු ආසාවක් තියෙනවා සයිකොලොජි ඇන් කවුන්සලින් ඉගෙන ගන්න මම ඒක දැන් ඉගෙන ගන්න පටන් අරගෙන තියෙන්නේ දැන් මේ කරන වැඩේට සම්පූර්ණ පරිබාහිරව සම්පූර්ණයෙන්ම වෙනස් වැඩක් මොකද මම දකිනවා ලංකාවේ වගේම ලෝකෙත් මානසික ප්‍රශ්න නිසා ගොඩක් දුක් විඳින පීඩා විඳින මිනිස්සු ඉතින් මම හරියම ආසයි ඒගොල්ලන්ට උදව් කරන්න ඉතින් මියුසික් කියන දේත් අපි තෝරගන්න එක හේතුවක් ඒක මොකද මියුසික් කියන දේ අපි ගොඩාක් දෙනෙක්ව හීල් කරනවා. ඉතින් මටත් ඕනේ එහෙම දෙයක් කරන්න. සහ සයිකොලොජි ඇන් කවුන්සලින් කියන දෙයට මියුසික් එකතු කරලා මියුසික් තෙරපි කරන්න. මියුසික් තෙරපිස්ට් කෙනෙක් වෙන්න. ඒක තමයි මගේ ලොකුම හීනේ. මම දැන් ඒ වෙනුවෙන් ඉගෙන ගනිමින් පවතිනවා ටවුන් ඇන් කන්ට්‍රි ප්ලෑනින් ඩිග්‍රී කරන අතරතුර. ඒතකොට ඒක පාවිච්චි කර ගන්න නැද්ද? ඒක පාවිච්චි කරගනී අනිවාර්යයෙන්ම ගනී මම කවදාකවත් මම ඉගෙන ගන්න ඒ කියන්නේ මෙහෙමයි කවුරුවත් ඉගෙන ගන්න දේක් කවදාකවත් අපතේ යන්නේ නැහැ ඉතින් අපි දෙන්නටම තව ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ඉස්සරහට තව තව දේවල් අපි හොය හොය ඉගෙන ගනී සහ ඒ හැමදේම ඉගෙන ගන්නේ මේ ලෝකෙට අපේ සමාජයට මොකක් හරි දෙයක් කොතන හරි අපිට උදව්වක් කරන්න පුළුවන් නම් කරන්න නීති කියන්නේ ටිකක් දැඩි එකක් තදයි නිකන් නීතිය කියලා කිව්වට පස්සේ අපිට ටිකක් ඈත් වෙලා ඉන්න හිතන වගේ එකක් පේන්න තියෙනවනේ දැනෙනවා එහෙම එකක්. නීතිය වගේ එකක් එක කලාව සංගීත මේක සම්බන්ධ කරගන්න කොහොමද? ඒක නිකන් මගේ ජීවිතයේ දෙපැත්තක් වගේ. ඒ කියන්නේ මාව මේ ෆීල්ඩ් එකෙන් අඳුනගත්ත ගොඩක් අය කියන්නේ මාව දැක්කාම ඔයාව ලෝය කෙනෙක් වගේ පේන්නවත් නැහැ කියලා. ඒ වුණාට මාව ඒ කියන්නේ ලෝ කරලා අඳුනගත්ත අය කියන්නේ ඔයාව කවදාවත් මියුසිෂන් කෙනෙක් වගේ පේන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මම දෙපැත්තට ගියාම සම්පූර්ණයෙන්ම චරිත දෙකක්. ඒ චරිත දෙකටම මම කැමතියි. මොකද ඒ මගේ ස්වરૂප දෙකක්. ඉතින් ඒ දෙකම මගේ ජීවිතයට අවශ්‍යයි කියන එක මම දන්නවා. ඒ දෙකම අනිවාර්යයෙන්ම බැලන්ස් කරනවා. මම ඒ කියන්නේ ලෝ කියන එක තෝරගත්තෙත් එකක් මම මේ විෂයට ගොඩක් කැමතියි පුංචි කාලේ ඉඳන්ම. අනිත් එක රැකියාවක් විදිහට ගත්තාම මට මේ දෙකම බැලන්ස් කරන්න පුළුවන් රැකියාවක් එක. මොකද කාලය හැමදේම බැලන්ස් කරන්න පුළුවන් මම තනියම වැඩ කරන්න පුළුවන් මට කාලයක් ඇද්දි. ඉතින් මම හිතනවා අනිවාර්යයෙන්ම මේ දෙක සංකලනය වුණාම මගේ ජීවිතේ ගොඩක් ලස්සන වෙනවා කියන එක. දෙන්නත් එක්ක ඇතැම් වෙලාවට රණ්ඩු වෙනවා.
එච්චර ඉක්මනට යාළු වෙන්නේ නැහැ කියලා තමයි කිව්වේ. ඒකට මැදිහත් වෙන්නේ අම්මා කියලාත් කිව්වා. වැඩිම කාලයක් රණ්ඩු වෙලා ඉඳලා තියෙන කොච්චර කාලයක්ද සති ගණන් මාස ගණන්? මාස ගණන් නම් ඇත්තටම ඉන්න බෑ. මොකද අපි දෙන්නට, ඒ කියන්නේ අපි තරහ වෙලා ඉඳිද්දි ඒක අපි දෙන්නටත් හරි අමාරුයි. කියන්නේ gedara survive වෙන්න හරි අමාරුයි. කියන්නේ මට. අර කාගෙන ඉන්නවා. මම කාගෙන ඉන්නවා. ඒ කියන්නේ අපි දෙන්නම පොඩ්ඩක් අර හරිම මේ ආඩම්බරයි අතරම. ඒ කියන්නේ අක්ක තරහ වුණොත් මං හිතන්නේ එයා ඇවිල්ලා මුලින් අපිත් එක්ක කතා කරන්න නෙවෙන්නේ කියලා. මම මොකටද නැරෙන්නේ කියලා. එයාත් එහෙමයි. ආ ඉතින් ඒ නීති gedara කතා කරන්න ඉන්නේ. අම්මෝ කතා කරනවා. ඒ කියන්නේ මෙයා මුලින්ම අර ඕත්ස් ගත්ත දවසේ ඇවිල්ලා ගෙදර බල්ලන්ට පූසන්ට පවා නීති දානවා. ආට මම කරන්න කිසි අයිතියක් නැහැ. ඉතින් ඒකනම් ඒ කියන්නේ ඒ නීතිය අපිත් එකක් කතා කරන්න එනවා. ඒ වෙලාවට තමයි ඉතින් මට එලාට තමයි අර විරාමේ එන්නේ නේ. විරාමේ එන්නේ. ගල අම්ම මැදිහත් උනේ නැත්තම් ගැටලුවක් වෙනවා නේ. ලොකු ගැටලුවක් වෙනවා. ඒ කියන්නේ අතින් පයින් එහෙම වෙලා නැහැ කවදාවත් නේ. එහෙම වෙලා තියෙනවා. එහෙම තමයි වෙන්නේ ඇත්ත වශයෙන්ම කියනවා. ඒ කියන්නේ අපි යන්නේ ඒ කියන්නේ ලේසි තැනින් නවත්තන්න නැහැ. හා හා. උඩරිමෙටම යනවා. උඩරිමෙටම යනවා. ආය අතින් පයින් ගහගෙන නරගගේ. හා හා. තම හොස්පිටල් ඇඩ්මිට් කරන වගේ ලොකු තැනකට ගියේ නැහැ නේ. නෑ. එහෙම යන්න එකක් නැහැ කියලා අපි විශ්වාස කරනවා. අපි ප්‍රාර්ථනා කරනවා එහෙම නොවේවා කියලා. දෙන්නගේ ගැළපීම එකට තියෙන්නේ කිව්වා හාමනී දෙන්න එකට කරන්නේ දැන් ඒ වගේ කරන වෙලාවක හදිසියව තරහ ගියොත් දෙන්නට අර වගේ වලියක් ගියොත් මොකද වෙන්නේ ඇත්තටම දැන් හැම වෙනව අඩුයි ඉස්සර වෙනවා ඒ කියන්නේ අපි මේ තරඟයට ආපු කාලේ ඕන්නෑ වත් එක මොන ප්‍රැක්ටිස් දෙ කියලා දමල ගහලා යන වෙලාවත් එක මොන TN එන්න එකක්වත් මොන බ්‍රෑන්ඩ් එකක්වත් නැහැ කියලා දෙන්නත් එක්ක කාමර වලට ගිය දවස් තිබුණා හැබැයි ඇත්තට මේකට අපි කෝචස්ලාට තමයි තැන් කරන්නේ මොකද කෝචස්ලාව ආශ්‍රය කරන්න මං අර කිව්වා වගේ අපි ඉස්සර හිටියේ හරිම ඒ කියන්නේ මානසිකව හරි අඩු තැනක හැබැයි අපි මැචුවඩ් ඇත්තටම ඒ කියන්නේ කිසිම දැන් අම්මා ඇවිල්ලා රණ්ඩුවක් පෙරන්න ඕනේ කියන්නේ එතනින්ම හිතන්නකෝ ඉතින් දැන් වෙද්දී අපි එහෙම නැහැ ඒක වෙනම වැඩක් සමහරවිට තරහ ගියත් ඒක ඒ වෙලාවෙම නිවා ගන්නවා දුර දිග ගෙනියන්න ඕනේ නැහැ කියන එක එහෙම දැන් ඇත්තටම තරහ යන්නේත් නැහැ මොකද අපි අර ඔළුව හදාගෙන ඉන්නේ තරහ ගන්න අවශ්‍ය නැහැ කියන තැනට. ඉතින් දැන් වෙද්දී දැන් ඇත්තටම කියන්නේ දැන් මම අයිය අක්කා ඉස්සර අපේ දෙයක් තිබුණා තරහ ගියාම ඒක කතා කරලා විසඳ ගන්න නැති කියන්නේ මේ හැම ප්‍රශ්නයක්ම ඇති වෙන්නේ. දැන් අපි දෙන්න හැම දෙයක්ම කතා කරනවා. මට එයත් එක්ක මොකක් හරි ඒ කියන්නේ මට දුක හිතෙන දෙයක් සිද්ධ වුණොත් මං කෙලින්ම ගිහිල්ලා එයත් එක්කම කියනවා. අම්මටවත් මං කියන්නේ කෙලින්ම ගිහිල්ලා එයාගේ ළඟටම ගිහිල්ලා අක්කේවා මේ කරපු දෙයට මට හිත රිදුනා ඊවා මෙහෙම කරේ කියලා මං අහනවා එයත් එහෙමයි ඒකෙන් දැන් කතා කරලා අපි දෙන්න බොහොම ඉක්මනට ඒ කියන්නේ විනාඩි කීපයක් තුළ අපි දෙන්නගේ හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්නවා ඇත්තටම වොයිස් කියන වැඩසටහනට අපි දෙන්න සහභාගී වෙච්ච නිසා අපේ ජීවිතවලට ගොඩාක් දේවල් ලැබුණා විශේෂයෙන් මට මගේ අක්කව මේ හරි අක්කව ලැබුණේ එහෙමද හරි අක්කව ලැබුණා සහ මට අපි දෙන්නගේ අර වයස් පරතරයක් තියෙනවා දැන් මට හැමතිස්සෙම ඉන්න පොඩි සමෙක් නේ කියනවා වගේ අවුරුදු 5ක් පොඩි නේ 5 එතකොට මම ඉස්සර يعني චූටි කාලේ අපි සෙල්ලම් කරද්දිවත් මෙයාව ගන්නෑ මාව ගන්නෑ ඉතින් අර එයාව ඊක්වල් කෙනෙක් වගේ දැනෙන්න පටන් ගත්තේ තරගට ආවට පස්සේ يعني අපි දෙන්නම මෙතනදී එකයි වයස කියන දේ අදාළම නැහැ දෙන්නගෙම එකතුව තමයි මෙතන සමාන يعني 50% දෙන්නගෙම එන්න ඕනි කියන එක එක දෙන්නම ඉක්වල් කියන මතයට අපි දෙන්න ආවා. එතකොට දැන් වෙද්දි අත්‍තරම නවංචනා කියන්නේ මගේ යාළුවෙක්. හොඳම යාළුවා. ඔඩේ වලියක් යනවා. මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න සුදුසුයි කියලා හිතන හින්දා මේ ප්‍රශ්නේ අහන්නේ. ආදරය ගැන මොකද හිතෙන්නේ? එතකොට මගෙන් අහන්න ඕන මොන ආදරය ගැනද නේ? නෑ මෙහෙමයි. ඒ කියන්නේ ආදරය කියන්නේ හරිම ලස්සන දෙයක්. හරි ලස්සන හැඟීමක්. සහ අපි කවුරු වුණත් ඉපදුන දවසේ ඉඳලා අපි ආදරය කියන දේ බලාපොරොත්තු වෙනවා. ඉතින් මමයි අක්කයි කියන්නේ පොඩි කාලේ ඉඳලා ඒ කියන්නේ ආදරේ ගොඩක් මැද හැදුණු වැඩුණු දෙන්නෙක්. අපේ අම්මා තාත්තා අපේ නෑදෑයෝ හැමෝගෙම අපිට පුදුමාකාර ආදරයක් ලැබෙන්නේ. ඉතින් ආදරය කියන්නේ හරි සුන්දර දෙයක්. අපි දෙන්නත් හැම වෙලාවෙම ආදරය කියන දේ බලාපොරොත්තු වෙනවා. දැන් අපි දෙන්න අතර වුණත් මෙච්චර ප්‍රශ්න ඇති වෙන්නේ
මම දන්නවා ආදරේ නිසා සහ දැන් අපි දෙන්න අපේ අම්මත් එක්ක රණ්ඩු වෙනවා සමහර වෙලාවට ඒ රණ්ඩු වෙන්නේ ආදරේ නිසා ඇත්තටම අර අම්මගේ ආදරේ අපි දෙන්නට බෙදා ගන්න බැරි වුණාම ඒ වගේ දේවල් නිසා තමයි අපි ඒ රණ්ඩු වෙන්නේ හැමදේම සිද්ධ වෙන්නේ ඉතින් ආදරේ කියන දේ ගොඩාක් අපි හැමෝම මිනිස්සු බලාපොරොත්තු වෙන දෙයක් සහ අපිත් ඒ කියන්නේ තව කෙනෙක්ට කවදාකවත් නරකක් නපුරක් කරන්න හිතන්නේ නැතුව හැමෝටම ආදරේ බෙදන්න පුළුවන් නම් ඒක හරි වටිනවා ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට මිනිස්සු තව කෙනෙක්ව හරි නපුරු විදිහට විවේචනය කරන්න ඒ වගේ දේවල් වලට නැඹුරු වෙන්නේ ඒගොල්ලන්ගේ හිතවල ආදරේ කියන දේ නැති වෙලාද කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා ඉතින් මං හරි කැමති හැමෝටම ආදරේ කරන්න ඒ කියන්නේ කාටවත් නරකක් නපුරක් කරන්න නැතුව වෛරය කියන දේෙන් අපේ හිත පුරව ගන්න නැතුව ආදරෙන් හැමෝමත් එක්ක ඉන්න පුළුවන් නම් හරි වටිනවා අක්කා නීතිඥවරියක් වුණාට නංගි තමයි මං හිතන්නේ ගෙදර වැඩියෙන්ම කතා කරන්නේ නේද එහෙම එකක් පේන දිනවා අක්කට අර ප්‍රශ්නේ මොකද්ද දෙන්න තියෙන උත්තරේ ආදරේ ගැන මම දැන් නංගිගෙන් ලොකු පුළුල් උත්තරයක් ලැබුණ නිසා අර යෞවන ප්‍රේමය ගැන ටිකක් මම කැමතියි ඔබේ අදහස දැනගන්න ඇත්තටම අපි මේ විෂයට හරි ආසයි යෞවන ප්‍රේමය කියන එක දැන් අපේ කරන නිර්මාණෙත් අපි ඒකම තමයි දැම්මේ ඒක වුණත් ඒ කියන්නේ අපේ අත්දැකීම් අපි ඒක දකින්නේ මම දකින්න හැරිම සුන්දර දෙයක් විදියට ආදරය කියන්නේ මට නම් සුන්දරම දෙයක් විතරයි මට එතන දුකක් කියන දෙයක් දැනෙන්නෙම නැහැ ඉතින් අපි මියුසික් වලින් වුණත් හැමතිස්සෙම ඒ සතුට ඒ ආදරය තියෙන සතුට තමයි අපි හැමතිස්සෙම දෙන්න උත්සාහ කරන්නේ ආදරය කියන්නේ සුන්දර අත්දැකීමක් කියලා ඔබ කියද්දි කවුරු හරි පෞද්ගලිකව ඉල්ලලා තියනවාද මට ඒක පෞද්ගලිකව තියාගන්න දෙන්න කියලා ඔබෙන් ඉල්ලපුවා නම් තියනවා දුන්නේ දීප් අම්මා ළඟ ඉන්නවා ඒකයි වැඩේ ඒකනේ ප්‍රශ්නේ ඒකනේ ප්‍රශ්න නෑ තමන්ගේ මුකුත් නෑ නෑ අපි අම්මා නෑ කියලා හිතාගෙන ඒකට උත්තරයක් දුන්නොත් දැනට නම් එහෙම දීපු කෙනෙක් නැහැ මේ වෙද්දි නම් එහෙම මොකුත් විශේෂ දෙයක් නැහැ නංගි ඉගෙන ගන්න හින්දා නංගිගෙන් ඒ වගේ ප්‍රශ්නයක් අහන්න නැතුවෙමු ඉස්සරහට ඔබේ නිර්මාණ දිවිය ගැන අපිට කියන්නකෝ මොකද්ද ඉස්සරහට දෙන්න තියෙන නිර්මාණ කියලා ජනතාවට ප්‍රේක්ෂකින්ද අපේ ඔරිජිනල් එකක් එනවා සමනල පියපත් කියලා ඒක තමයි අපි දෙන්න දැන් වොයිස් තරඟයට ආවට පස්සේ කරන පළවෙනි ඔරිජිනල් එක ඒක අදයක හැදුන සින්දුවක් නෙමෙයි හැබැයි ඒකේ මෙලඩි එක ඒ වචන ලියුනේ මිට අවුරුදු 10කට විතර කලින් ඒක අපේ අම්මා ලියලා මට දුන්න සින්දුවක් මම මෙලඩි එක කරේ නංගි අපි දෙන්නම එකතු වෙලා ඉතින් නෑ නෑ ඒක මෙලඩි ක්‍රයක් කි නෑ දැන් වෙද්දි ඒක දැන් ඒ කාලේ මෙලඩි එක කළා මම ඊට පස්සේ දැන් වෙද්දි අපිට හිතුණා ඔරිජිනල් එකක් කරද්දී අපි ඒකම කරමු කියලා ඒක වචනත් එතින් චුට්ටක් වෙනස් වුණා මෙලඩි එක පොඩි පොඩි කියන්නේ සංගීතයේ පැත්තෙන් චූටි චූටි arrangements ටිකක් ආවා ඒ කිව්වා වගේ ඒකෙත් තියෙන්නේ නව යවුන් ප්‍රේමය එතකොට ඒ නව යවුන් ප්‍රේමය දැනන කාලේ තමයි ඔක මියුසික් කරේ ඉතින් මං හිතනවා ඒ ජෙනරේෂන් එකේ කට්ටිය දැන් ඒ එතකොට ඔබ තාම ඒ ජෙනරේෂන් එකෙන් ඉක්මලා ගිහිල්ලා නැහැ නේද තාම එයා කතා කරන්නේ නිකන් දැන් අර 60 කට ආච්චි කෙනෙක් වගේ කතා කරන්නේ නෑ මෙහෙමයි එතකොට මට අවුරුදු 16 ක විතර කාලේ එතකොට ටීනේජර්ස් ලට ඒක දැනේ කියලා මම විශ්වාස කරනවා ඒ වගේම ඕනෑම වයසක ඉන්න කෙනෙක්ට ඒක සුන්දර විදිහට දකින්න පුළුවන් නිර්මාණයක් කියලා මම පෞද්ගලික විශ්වාස කරනවා. ඉතින් එහෙම වෙන්න කියලා ඇත්තටම ඉතින් ප්‍රාර්ථනා කරනවා. මේක අසාධාරණ ඉල්ලීමක් වේද දන්නෙත් නෑ. පුංචි කෑල්ලක් අපිට කියන්න පුළුවන් නේ. කියමුනේ. සමනල පියපත් මත තියලා සෙනෙහි පිරුණු නුඹේ හැඟුමන් සොලගේ පාකර මට එවනා සුඳුරු දිනක් එළඹේ නම් අපි වැඩසටහනේ අවසාන භාගයට එන්නේ මොකද හිතෙන්නේ ඉදිරි අනාගතය ගැන සහ මේ ලැබුණු ප්‍රතිචාර ගැන ඇයි මට කියන්නේ ඉදිරි අනාගතය ගැන අපිට දැමම කියන්න බෑ නමුත්
ඉදිරි අනාගතයේ ලස්සන අනාගතයක් කරගන්න අපි දෙන්නට කරන්න පුළුවන් හැමදේම කරනවා. ට්‍රයි කරනවා. ට්‍රයි කරනවා. ප්‍රතිචාර ගැන ඔයා කියන්නේ. ප්‍රතිචාර දැනට අපිට හොඳ ප්‍රතිචාර තියෙනවා. ඉතින් අපි දන්න ඉස්සරහට මොනව වෙයිද කියලා දැන් අපේ නිර්මාණයට උනත් කොයි විදිය ප්‍රතිචාරයක් එයිද කියලා අපි දන්නේ නැහැ. ඉතින් මොන ප්‍රතිචාරය ආවත් ඒක දරා ගන්න දැන් වෙද්දී අපිට ශක්තිය තියෙනවා. ඉතින් හොඳ ප්‍රතිචාර ගන්න පුළුවන් විදිහට ඉස්සරහට අපේම නිර්මාණය ටිකක් කරගන්න අපි දෙන්නගේම නිර්මාණ අපි ගොඩක් කැමති අපිම මියුසික් එක්ස්පෙරිමන්ට්ස් කරන්න. ඉතින් අපිම මෙලඩිස් දාලා පුළුවන් තරම් අපිම ලියන්න ට්‍රයි කරනවා ඉස්සරහට. ඉතින් ඒ විදිහට හොඳ නිර්මාණ ටිකක් කළා හොඳ ප්‍රතිචාර ඉස්සරහටත් එයි කියලා අපි හිතනවා. අම්මා සාමාන්‍ය සින්දු ලියන කෙනෙක්ද? අම්මා කියන්නේ මේ එහෙම ප්‍රසිද්ධ කෙනෙක් නෙමෙයි. හැබැයි අපේ අම්මා අති දක්ෂ විදිහට ලියන්න පුළුවන් කෙනෙක්. සින්දු කවි ලියනවා. ඒ කියන්නේ අපේ අම්මාත් ඒක අම්මටත් ලැබිලා තියෙන අම්මගේ තාත්තා. තාත්තයි අම්මයි දෙන්නත් එක්ක ඉස්සර අම්මා ගොඩක් පොඩි කාලේ ඉඳලා කවි සින්දු ලියලා තියෙනවා. ඉතින් අපි දෙන්න විශ්වාස කරනවා අපේ අම්මා ලියන ඒ දේවල් අපි රස විඳින විදිහටම මිනිස්සුත් රස විඳී කියලා. ඉතින් බලමු ඒකත්. මීට කලින් තමන්ගේම නිර්මාණ කරලා තියෙනවද මේ පළවෙනි එකද? එකක් කරලා තියෙනවා. එහෙනම් අපි ගොඩක් පුංචි කාලේ ගොඩක් පොඩි කාලේ කරපු එකක්. ඒකත් ලිව්වේ අම්මා මියුසික් කරේ යකි. ඒක බලන්න අහන්න තැනක් තියෙනවද? ඔව් අපේ YouTube channel එකේ බලන්න පුළුවන්. ඒක ඒ කියන්නේ අපි එච්චර පෙන්නන්නේ නැහැ. මොකද එතකොට අපි ගොඩක් පොඩි. දැන් වෙද්දී අපිට මේකේ අඩුපාඩු තේරෙනවා. ඉතින් අපි අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා ඒකේ රීමේක් එකක් කරන්න. අපේම දේ නිසා අපි ඒක හරි ආඩම්බරයි. එහෙමනම් අපි ටයිනිටයි නවංජනාටයි සුභ ප්‍රාර්ථනා කරනවා. ඊට සිතින්ම මේ සියලු කාර්යයන් සාර්ථක වෙන්න කියලා දෙදෙනාටම ආයුබෝවන් කියන ගමන් අපි සමු ගන්නවා. ඒත් එක්කම ඔබට ආරාධනා කරනවා අපේ YouTube channel එක subscribe කරන්න දිවෙන online. මහරයාමේ මෙල් හේනේ තනියම සීපද කියනවාසා තනියම සීපද වෙස දරාගෙන පාරසගෙන වෙස දරාගෙන පාරසගෙන ආවෙමි අඳුරෙම ඔබව සොයා ආවෙමි අඳුරෙම ඔබව සොයා සීපද රාවේ සවනට වැටිලා ඉන්මත් වේලද ඔබ ආවේ ඉන්මත් වේලද ඔබ ආවේ මහර තනියම මේලෙස එන්නට මහර තනියම මේලෙස එන්නට හොඳ නෑ ඇයි එය නොසිතුවේ හොඳ නෑ ඔබේ දෙපා මුල සැතපේලා